ඊළඟට අපි අවධානය යොමු කරමු මික්සර්ස් පාඩම. මික්සර්ස් පාඩමේ හෝමජිනස් මික්සර්ස් and හෙටරොජිනස් මික්සර්ස් කියලා જાත් දෙකක් තියෙනවා. හෝමජිනස් කියන්නේ එක තරලි දෙක මික්ස් වෙනවා, සෙපරේට් කරන්න අමාරුයි, කම්ප්‍රෙෂන් එක හැමදාම එකයි. හැබැයි හෙටරොජිනස් මික්සර්ස් වල තනින් තැනට කම්ප්‍රෙෂන් එක වෙනස් වෙනවා. ඒතර හෝමජිනස් මික්සර්ස් and හෙටරොජිනස් මික්සර්ස් කියලා જાති දෙකක් තියෙනවා. ඊළඟට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සිමෙන්ට් මෝටර් කේක්. ඒ වගේ ගත්තොත් එහෙම ඒවයි කම්ප්‍රෙෂන් එක ෆුඩ් සැලඩ් දෙයක්. ඒක හෙටරොජිනස් මික්ස් එකක්. සෝල් සොලියුෂන් එකක් වගේ يعني හොඳට දියවෙච්ච එකක් කියන ගත්තොත් අපිට ගන්න පුළුවන් හෝමජිනස් මික්ස් එකක් කියලා. එතකොට උදාහරණ කීපයක් ගත්තොත් එහෙම දැන් මම ගන්නවා වීට් ෆ්ලා. ඒක හෙටරොජිනස්. පිටි හරියට දිය වෙන්නේ නැහැ නේ. ඒකට සෝල් සොලියුෂන් කියන එක සොලිඩ් ලික්විඩ් හෝමජිනස්. කොකොනට් ඔයිල් වෝටර් කියන එක අපිට ගන්න පුළුවන් හෙටරොජිනස් මික්ස් එකක් විදිහට. ඊළඟට sugar salt එක ගන්න පුළුවන් හෙටරොජිනස් solid solid හෙටරොජිනස්. සා ඇලොයිස් එහෙම ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට හෝමජිනස් කියලා දැන් copper zinc වලින් solid solid හෝමජිනස්. carbon dioxide cold water එක නම් හෝමජිනස්, hot water එක නම් හෙටරොජිනස්. සහ අඩුවෙන් තියෙන එක solute එක සහ වැඩියෙන් තියෙන එක solvent එක ඒ දෙකට වෙලා හැදෙනවා මොකද solution එක. solubility කියන එක මොකක් කර හැවොත් the solubility of a solute at a given temperature එක අපිට define කරන්න පුළුවන් mass of the solute which dissolve in 100 grams of the solvent at a certain temperature. 100 grams වල dissolve වෙන කොච්චර solute එකක් තියෙනවද at a certain temperature එක තමයි අපි කියන්නේ solubility කියලා. The factors මොනවද? temperature එක සහ nature of the solute, nature of the solvent. ඒ කියන්නේ පෝලද නම් පෝලද කියන කාරණා. ඒ උදාහරණයක් විදිහට පෝල ඒවට ගන්න පුළුවන් alcohol formalin, ඊට පස්සේ වතුර ammonia, HCl කියන පෝල. ඒ කියන්නේ polarization තියෙන නම් පෝල තමයි සාමාන්‍යයෙන් hydrocarbon, CCl4, hexane, benzene, carbon disulfide, carbon dioxide ඒවා සාමාන්‍ය නම් පෝල, right? ලිපිඩ් කාබන් ඩයොක්සයිඩ් ඒවා තමයි නම් පොල්. ඊළඟට එතනෝල් වතුර දී වෙනවා ඇයි ඒ කියලා අහනවා. එතනෝල් කියන්නේ පෝල, වතුර කියන්නේ පෝල. ඒක නිසා හොඳ සොලියුබිලිටි එකක් තියෙනවා. ඇමෝනියා වතුර දී වෙන එක ගැන අහනවා. ඇමෝනියා යන් වතුර කියන්නේ සාමාන්‍යයෙන් දෙකම පෝල. ඒක නිසා හොඳට දී වෙනවා. ග්‍රීස් ඇයි කෙරොසින් වල දී වෙන දෙකම නම් පෝල නිසා වෙනවා. ජට් බ්ලූ ඇයි කෙරොසින් වල දී වෙන දෙකම නම් පෝල නිසා දී වෙනවා. ගෑස් වල සොලියුබිලිටි එකක් ගත්තා ප්‍රෙෂර් කියන එක වැඩක සාධක. ප්‍රෙෂර් එක වැඩි වෙන්න සොලියුබිලිටි එක වැඩි වෙනවා. ඒ වගේම ටෙම්පරේචර් එක ඔය කියන සාධක දෙක තමයි ගෑස් වල සොලියුබිලිටියත් එක්ක අදාළ වෙන්නේ. ඊළඟට ටෙම්පරේචර් වැඩි වෙන වැඩි වෙන පොදේන කයනටික් එනර්ජි එක වැඩි වෙලා ගෑසියස් පාටිකල්ස් වල පුළුවන් තරම් එළියට එන්න තමයි දඟලන්නේ. ටෙම්පරේචර් වැඩි වෙන වැඩි සොලියුබිලිටි අඩු වෙන හැබැයි ප්‍රෙෂර් වැඩි වෙන වැඩි වෙන සොලියුබිලිටි එක. ඊළඟට මයි කලින් වීඩියෝ එක මම පැහැදිලි කර තියෙන කන්සන්ට්‍රේෂන් වලට අදාළ ගණන් ටික. ඊළඟට සෙපරේෂන් ගැන කතා කරන්නේ මෙකැනිකල් සෙපරේෂන් මෙතඩ්ස් සීනා, විනෝවින්, සීවින්, ෂිෆ්ටින්, ෆ්ලෝටින් ඔන් වෝටර් වගේ මෙතඩ්ස්. ඊළඟට ෆිල්ට්‍රේෂන් මෙතඩ් එක ෆිල්ටර් ටේප් එකක් දාලා ඊළඟට වේපරයිසේෂන් ඇන් එවපරේෂන් සාමාන්‍ය සෝල්ට් වලදී එක්ස්ට්‍රැක්ෂන් එකේ සාමාන්‍ය වේපරයිසේෂන් එවපරේෂන් එක පාවිච්චි වෙනවා. මේක මතක තියාගන්න වේපරයිසේෂන් වල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බොයිලින්, ඒ කියන්නේ 100 සෙල්සියස් වෙනකන් අපි දාන්න ඕන. අනිත් එක එවපරේෂන්. එවපරේෂන් කියන්නේ 100 සෙල්සියස් වෙනකන් දාන්න ඕනේ නැහැ. නිකන් වේපරයිස් වෙලා යනවා. ක්‍රිස්ටලයිසේෂන් කියලා තව එකක් තියෙනවා. ක්‍රිස්ටලයිසේෂන් කියන්නේ මොකද්ද? ඒ අදාළ සැචුරේෂන් එකට ආවම පස්සේ එතනින් එහා ක්‍රිස්ටල්ස් හැදෙනවා. ක්‍රිස්ටලයිසේෂන් සාමාන්‍යයෙන් sugar industry එකේ සාමාන්‍ය ක්‍රිස්ටලයිසේෂන් කියන එක වාදිනවා. sugar කැට, සීනි කැට හදන ක්‍රිස්ටලයිසේෂන්. රීක්‍රිස්ටලයිසේෂන් කියන්නේ දැන් මොකක්ද ඉම්පියෝ සබ්ස්ටන්ස් එකක් තිබ්බොත් අපි මුලින්ම ඒ සබ්ස්ටන්ස් එක දිය කරනවා. දිය කරලා ඉවරලා ඉම්පියෝ පාර්ට් එක ෆිල්ටර් කරලා අයින් කරලා පියෝ පාර්ට් එකයි ක්‍රිස්ටලයිස් කරනවා. එතන ඒකට තමයි කියන්නේ සාමාන්‍යයෙන් අපි රීක්‍රිස්ටලයිසේෂන් කියලා. ඊළඟට සොල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන්. සොල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන් කියන කතාව වැදගත්. ඒකෙදී අපි මෙන්න මේ වගේ වෙසෙල් එකක් පාවිච්චි කරනවා. එතනදී මුලින්ම ඒක්වස් අයඩින් සොලියුෂන් එකක් CCl4 දානවා. දැම්මෙන් පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ඒ අයඩින් ටික ඔක්කොම ටික CCl4 පැත්තට එනවා. මොකද CCl4 වල දී වෙනවා වැඩි අයඩින් වතුරට සාපේක්ෂව. ඒ නිසා පර්පල් කලර් එකක් එනවා. ඉතින් ඕක තමයි අපි කියන්නේ සොල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන් කියලා. සොල්වන්ට් දෙකක් දානවා. ඒ එකම දී වෙන්නේ නැති දැන් මොනවද වතුරයි CCl4යි දිය වෙන්නේ නැහැ. හැබැයි වතුරේට වඩා හොඳට දිය වෙන CCl4 වල ඒ අදාළ දාලා තියෙන අයඩින් ටික. එන අයඩින් ටික කෙලින්ම CCl4 වලට යනවා. CCl4 වලදී අයඩින් පෙන්වන පාට තමයි පර්පල් කලර්. ඒක ඒක්වස් ලේයර් එක මොකද ඒ දරක වයලට් වෙද්දී ඒක්වස් ලේයර් එක පේල් කලර් වලට හැරෙනවා. සාමාන්‍ය CCl4 නිකන් ඇෂ් කලර් එකක් වගේ තමයි තියෙන්නේ. සොල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන් පාවිච්චි තැන් තියෙනවා මෙඩිසිනල් කම්පෝනන්ට් ප්ලාන්ට්ස් වල
ඒවා එක්ස්ට්‍රැක්ෂන් එකේදී පාවිච්චි වෙනවා සොල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන් ප්‍රධාන වශයෙන්. ඊළඟට සිම්පල් ඩිස්ටිලේෂන් එක. සිම්පල් ඩිස්ටිලේෂන් ඒ ප්‍රොසෙස් වලදී පාවිච්චි කරන ලීබි කන්ඩෙන්සර් කියලා එකක් තියෙනවා. එතනදී මතක තියාගන්න වෝටර් ඉන් එක වෙන්නේ මෙදි මෙහෙන්, වෝටර් අවුට් එක වෙන්නේ මෙහෙන්. උඩුගම් බලලා තමයි වතුර යන්නේ. හේතුව අර මෙතනින් යන වේපර් ටික හොඳට කූල් කරන්න වතුර හොඳට වටේ තියෙන්න ඕනේ. ඒ හීට් එක ඇදලා ගන්න. ඒක නිසා උඩුගම් බලලා තමයි වතුර ටික දාලා තියෙන්නේ ලීබි කන්ඩෙන්සර්. එතනදී මොකද කරන්නේ? ඩිස්ටිලේෂන් කියන්නේ සාමාන්‍යයෙන් වේපර් එකට කන්වර්ට් කරන එක. ඒතර වේපර් වලට කන්වර්ට් වෙලා දැන් වෙල් වෝටර් වලින් හොඳ වතුර ගන්න එක, සී වෝටර් වලින් හොඳ වතුර ගන්න එක. ඒතර වේපර් වෙච්ච දැන් අනවශ්‍ය අපද්‍රව්‍ය ටික පතුලේ රැඳෙනවා. හොඳ ටික ඩිස්ටිල්ඩ් වෝටර් විදිහට වේපර් හැදිලා මේ ලීබි කන්ඩෙන්සර් එක දිගේ යද්දි කූල් වෙලා හොඳ වතුර අපිට කලෙක් කරගන්න පුළුවන්. ඒක තමයි සිම්පල් ඩිස්ටිලේෂන්. ෆ්‍රැක්ෂනල් ඩිස්ටිලේෂන් එකට අපි පාවිච්චි කරනවා ඩිස්ටිලේෂන්, ෆ්‍රැක්ෂනල් ඩිස්ටිලේෂන්, පවර් ෆ්‍රැක්ෂනින් තව එකක් පාවිච්චි කරනවා. එතකොට තව එකේදී අපිට පුළුවන් එකේ කම්පෝනන්ට්ස් මේ කරන්න. සාමාන්‍ය ක්‍රූඩ් ඔයිල් බොර තෙල් එහෙම ෆ්‍රැක්ෂනල් ඩිස්ටිලේෂන් මෙතඩ් එකෙන් තමයි එක්ස්ට්‍රැක්ට් කරගන්නේ. අනිත් එක ස්ට්‍රීම් ඩිස්ටිලේෂන්. අද කෙලින්ම ඇල්ලුවොත් එහෙම කෙලින්ම ලීෆ් එක විනාශ වෙලා යනවා. ඒක නිසා ඔය සිනමන් ඔයිල්, ඊළඟට ක්ලෝව් ඔයිල්, කාඩමම් ඔයිල් එහෙම අපිට ස්ට්‍රීම් ඩිස්ටිලේෂන් මෙතඩ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ස්ටීම් එක තමයි ඒ අදාළ කොළ තියෙන ඒ වතුර කොළ ටික දාලා ස්ටීම් එක තමයි අපි ඇල්ලන්නේ. ස්ටීම් එක ඇල්ලුවන් පස්සේ තෙල් සහ වතුර කියන දෙක වේපරයිස් වෙලා කලෙක්ට් වෙලා වතුර උඩ ඔයිල් පාවෙනවා. එතකොට අපිට වතුර සහ ඔයිල් වෙනම වෙන් කරගන්න පුළුවන්. ඕක තමයි ස්ටීම් ඩිස්ටිලේෂන් මෙතඩ්. ක්‍රොමැටෝග්‍රැෆි කියන්නේ සාමාන්‍ය පොයිසන සබ්ස්ටන්ස් අඳුර ගන්න පුළුවන් වතුර සහ ෆුඩ් වල තියෙන, ඊළඟ ක්ලෝරෝෆිල් වල එක එක පිග්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන්. ඒ ක්‍රොමැටෝග්‍රැෆි, පේපර් ක්‍රොමැටෝග්‍රැෆි. පේපර් ක්‍රොමැටෝග්‍රැෆි එකේදී මෙහි වගේ එක්සැම්පල් එකක් එන්න පුළුවන්. ABC කියලා ඩයි තුනක් තියෙනවා. මොන ඩයිද තියෙන්න පුළුවන් සහ කන්ට්‍රෝල් එකක් වගේ මේ පැත්තෙන් දීලා තියෙනවා. මේ තුන තමයි පොසිෂන්ස් උනේ. A කියන එක මෙතන නතර වෙනවා, B කියන එක මෙතන හරියට නතර වෙනවා, C කියන එක මෙතන. එහෙනම් මොනවද තියෙන්න පුළුවන් ඩයි වර්ග? B සහ D, C කියන එක තියෙන්න පුළුවන්. A කියන එක පිට පැල්ලලා තින්නේ. ඒ වගේ වයින් අහන්න පුළුවන් මොන ඩයි වර්ග තුනද ගන්නට මැච් වෙන්නේ, මොන ඩයිද මැච් වෙන්න ගන්නට එන්නේ කියලා. ඒක තමයි ක්‍රොමැටෝග්‍රැෆි කියලා කියන්නේ. කම්පෝනන්ට්ස් කැඩෙනවා. ඒ අදාළ ස්ටේෂන් ෆේස් එකක් තියෙන ඇෆිනිටි එකත් එක්ක. මූව් වෙනක මොබයිල් ෆේස් එක නෝමල් ක්‍රොමැටෝග්‍රැෆි පේපර් එක ස්ටේෂන් ෆේස් එක. ඊළඟට සෙපරේෂන් ටෙක්නික්ස් ගැන කතා කරොත් ඒපරේෂන් ඇන් ඩිස්ටිලේෂන් තමයි සෝල්ට් වෝඩ් එක අදාළව. ෆ්‍රැට්ලෑන්ඩ් එකක්, ක්ලේයි සොයිල් එකක්, ඊළඟට හොඳ බ්‍රයිට් සන්ලයිට් එකක්, වින්ඩ් එකක් තියෙන නිසා මිනිමම් රේන්ෆෝල් එකක් තියෙන්න ඕනේ. එතන ටැංක් වර්ග තුනක් කතා කරනවා. ලාර්ජ් ෂැලෝ ටැංක්, එතනදි කැල්සියම් කාබොනේට් කන්සන්ට්‍රේෂන් එක දෙගුණයක් වෙද්දි, හතර ගුණයක් වෙද්දි තැන්පත් වෙන කැල්සියම් සල්ෆේට් සහ දහ ගුණයක් වෙද්දි තැන්පත් වෙන මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් ඇන් මැග්නීසියම් සල්ෆේට් කියලා තියෙන හයිග්‍රොස්කෝපික්. ඒ වතුර ඇදගන්න ට්‍රයි එකක් දෙනවා ඒගොල්ලෝ. මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් සල්ෆේට් හයිග්‍රොස්කෝපික්. අර වතුර ගතියක් වගේ එන්නේ ඔය දෙක නිසා. මාස 6ක් විතර පෙසිමිස්ටික් ෆයිල්ස් දාලා තිනවා. එතකොට අපිට පුළුවන් මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් සල්ෆේට් කියන එක ඊසිලි අයින් කරලා දාගන්න. ඔය ටික තමයි බේසිකලි තියෙන්නේ එක්ස්ට්‍රැක්ෂන් මෙතඩ්ස් වලදී. තව එසෙන්ෂල් ඔයිල් අපිට පුළුවන් ගන්න ක්‍රම දෙකකට. එකක් ස්ටීම් ඩිස්ටිලේෂන් මෙන් මෙතඩ්. අර සොල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන් වලට ඕනනම් පුළුවන් අපිට එසෙන්ෂල් ඔයිල්ස් ගන්න.